ඔබ මෙලෙසින් එකතු වී සිටින්නේ 2013 වර්ෂයේ අවසන් පැය කිහිපය සමගයි. එසේනම් අපහා එකතු වන්න ගෙවි ගිය වර්ෂයේ සිදු වූ සිදුවීම් එකිනෙක විමසා බැලීමට. දෙදහස් දහතුන වර්ෂයේ ආරම්භයේදීම ශ්‍රී ලංකාවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඉතින් මේ ගැටුම්කාරී තත්ත්වය පාර්ලිමේන්තු දෝෂාභියෝගයක් දක්වා වර්ධනය වුණා. That if the rule of law is not observed, the three main organs of the government cannot function and there would be irreparable damage to the basic concepts of equality and freedom. 2013 වර්ෂයේ ජනවාරි මාස පළවෙනි දින ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. එනම් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ධූරයේ දරණ අයකුට විරුද්ධව කිසිදු පරීක්ෂණ කටයුත්තක නිරත වීමේ නෛතික බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ විය. මෙම තීන්දුවට අනුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනිට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝග යෝජනාව ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ විය. තත්ත්වය එසේ තිබියදී බණ්ඩාරනායක මැතිනිට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැන්න විවාදයේ අවසන් පැවති ඡන්ද විමසීමේදී දෝෂාභියෝගයට විපක්ෂව ඡන්ද 49ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 155ක් ලැබී තිබිනි. ඒ අනුව වැඩි ඡන්ද 106කින් දෝෂාභියෝගයේ ජයග්‍රහණය කළ අතර දෝෂාභියෝග තීන්දුවට ජනප්‍රතිතුමාගේ අනුමැතිය ලැබීමත් සමග ජනවාරි මාස 15 වන දින ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කෙරිණ. එලෙසින් පුරප්පාඩු අගවිනිසුරු ධූරය සඳහා හිටපු නීතිපති මොහන් සිල්වා මහතා පත් කෙරිණ. දහතුන වර්ෂයේ මාර්තු මස 21 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. උගත් පාඩම් සහ ප්‍රතිසන්දානය පිළිබඳව ලංකා රජය පත් කළ කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාවට නම් වන ලෙසටත් දිනෙන් දින ඉහළ යන මානව හිමිකම් කඩවීමේ තත්ත්වයන් පිටු දැකීමට සාධනීය ලෙසින් මැදිහත් වන ලෙසටත් ලක් රජයට බලපෑම් එල්ල කිරීම මෙම යෝජනා සම්මත කිරීමේ ප්‍රමුඛ අරමුණ විය. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති මෙම සම්මේලනයට ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ නායකත්වයෙන් දූත පිරිසක් සහභාගී විය. සමුළුවේ පැවති ඡන්ද විමසීමේදී ඇමරිකාව ගෙනා යෝජනාවට පක්ෂව ඡන්ද 25ක් ලැබී තිබුණු අතර විපක්ෂව ඡන්ද 13ක් ලැබී තිබිනි. ඒ අතර රාජ්‍යයන් 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල් අතර ඉන්දියාව සිටීම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. 2013 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වන දින ශ්‍රී ලංකාවේ පළාත් සභා තුනක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීම සිදු වුණා. මේ පළාත් සභා තුන අතර මධ්‍යම, උතුරුමැද, උතුරු පළාත් යන පළාත් තුන සඳහා සභිකයන් තෝරා පත් කරගත් අතර මේ අතරින් උතුරු පළාත සඳහා වැඩි අවධානයක් යොමු වී තිබුණා. සභිකයන් 148 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති මෙම මැතිවරණයට ඡන්දදායකයින් මිලියන 4.4ක් ලියාපදිංචි වී සිටියා. මෙහිදී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ වසර 25කට පසුවයි. We are entering a different stage in our political life of looking after ourselves in a democratic way. උතුරු පළාත් සභා මැතිවරණ සටනේ මුල සිටම ද්‍රවිඩ ජාතික සන්ධානය පෙරමුණගෙන සිටියා. සාමකාමී වාතාවරණයක් යටතේ පැවති ඡන්ද විමසීමේදී පළාත් සභාවේ ආසන 30ක් දිනා ගන්නට ද්‍රවිඩ සන්ධානය සමත් වූ අතර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 78ක් ඔවුන් ලබා ගත්තා.
இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் அரசியல் அமைப்புக்கும் சட்டத்திற்கும் இடங்கள் மெலசின் உத்துரு பலாத் சபாவே பாலன பலய திரவிட சந்தானிய சத்து அதர எஹி மகா எமதி லெசின் விக்னேஸ்வரன் மகதா தேரி பத்துனா මනා යටිතල පහසුකම් පද්ධතියක පැවැත්ම රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. ගෙවී යන 2013 වර්ෂය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වනු හැකි. 2013 වසරේ නව ගුවන්තොටුපළ, වරාය සහ අධිවේගී මාර්ග ශ්‍රී ලංකාව තුල ඉදි වුණා. මෙම යටිතල පහසුකම් සංවර්ධනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දැවැන්ත පිටුබලයක්. දෙදස් දහතුන වර්ෂයේ මාර්තු 18 දින විවෘත කළ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ එම සංවර්ධන ව්‍යාපෘති අතර ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි. ඇමරිකානු ඩොලර් මිලියන 210ක මූල්‍ය පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම ගුවන්තොටුපළට ඒ 380 වැනි ලෝ විශාලතම ගුවන් යානා පවා ගොඩබෑමේ හැකියාව සතුයි. ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙලෙසින් මත්තල ඉදිවන විට ශ්‍රී ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය 2013 වර්ෂයේම ඔක්තෝබර් මාස 21 වන දින ජනතා අයිතියට පැවරීම සිදුවිය. කොළඹ සිට කටුනායක දක්වා ඉදිවුණු මෙම අධිවේගී මාර්ගය මගින් විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ කටුනායක සිට කොළඹට පැමිණීමේ හැකියාව ඇති වී තිබෙනවා. මේ අතර 2013 වර්ෂයේ අගෝස්තු 5 වන දින අලුතින් ඉදිකළ දකුණු කොළඹ වරාය විවෘත කෙරෙනු අතර එමගින් කොළඹ වරායේ බහලුම් හැසිරීමේ හැකියාව වර්ධනය විය. මෙමගින් ලොව තිබෙන විශාලතම ප්‍රමාණයේ නෞකාවලට පවා කොළඹ වරායට ඇතුළු වීමේ හැකියාව ඇති විය.